දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබ පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන හමුවක් අද පොල්පිටිකම මොරගොල්ලාගම සියඹලන්ගමුව වැව්තාවුල්ලේදී පැවැත්වුණා. එහිදී යෝජිත වයඹ පළාතැල ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීම සිදු කෙරුණා. මහවැලි ගංගා ද්‍රෝණියේ ජලය උපයෝගී කරගනිමින් වයඹ පළාතේ ජල දුෂ්කර ප්‍රදේශවලට ජල සුරක්ෂිතතාවයක් ඇති කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ සිටීමේ පෙන්වන්නේ ඒ ජලය ගලා යන ආකාරයයි. දැන් ඊළඟට මේ මොරකහාන්ද ඉඳලා අනුරාධපුර හුරුළුවැව මහකන්දරාව දක්වා ජලය අරන් යන්න තියෙනවා. මෙය තමයි ඉහළ ඇලහැර ව්‍යාපෘතිය තුලින් ක්‍රියාත්මක වෙන්නේ. මේ අතරම ස්ථානයේ පැමිණි දීවරින් පිරිසක් අග්‍රාමාත්‍යවරයා වෙත යෝජනාවලියක් බාර දීමටද එහිදී කටයුතු කළා. අනතුරුව පැමිණි සිටි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් විමසා බැලීමටද අග්‍රාමාත්‍යවරයා එහිදී කටයුතු කළා. මහව කලාපයෙන් පාලනය වෙන පාසල් 184 භෞතික සම්පත්වල විශාල අඩුපාඩුවක් තියෙනවා. විශේෂයෙන්ම ඈත ගුරුවරුවෙල්ලේ පදිංචිලා ඒගොල්ලෝ ඉන්න තැනක් නැහැ. ඒගොල්ලන්ගේ නිවාස ප්‍රශ්නේ ප්‍රබල විදියට තියෙනවා. ඒ පාසල් පළාත් සභාවට අයිතිද? පළාත් සභාවට අයිතිය. ආණ්ඩුකාරතුමා. බලලා මේ ප්‍රශ්නය දේශීය මදින පාසල් වල අඩුපාඩු කරන්න අපි මේ වාරි මාර්ගයට අධ්‍යාපනයේ සම්බන්ධ කරන්න ඊට පස්සේ. හොඳයි. ඒක ආණ්ඩුකාරතුමා ගිහිල්ලා බලලා කරුවක මැතුමනි යාපහුව පඬුවස් නුවර කුරුණෑගල කියන රාජධානිත් එකතු කරලා මේ ලස්සන පරිසරයත් එක්ක මේ ප්‍රදේශයට දේශීය සහ විදේශීය සංචාර ව්‍යාපෘතියක් ආරම්භ කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. මම සංචාරක මැතුමත් එක්ක සාකච්ඡා කරලා ඔයාලා වගේ ඉන්නන්න. අනුරාධපුර ගිහිල්ලා තේන ගෞරවක මැතුමනි තුමාගේ ඉල්ලා සිටිනවා ඒ පාරට ලාම්පු ටිකක් අපිට ලයිට් ටිකක් දාලා දෙන්න යන්න බයයි. ඒක නට කටයුතු කරන්න. දසන කාන්ති චූර්ණයේ සහිත ලිවර් ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි.